දෙදහස් විසිහතර සැප්තැම්බර් 21 වන දින ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් තේරී පත්වන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය තහවුරු කරන්නට මෙතනට පැමිණි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. හරි අපූරු කවියක් මට හමු වුණා. මේක ලියන්නේ සසික සදීප් සහෝදරයා. ඔබාගෙන අනෝරා වැහි පිටින් දැසේ හිත ඇතුලේ දිය කළා මදිද සුභහීනේ වට කුරුළු හිතවතුනි දැල අරන්නායේ ඉගිලෙන්න මේ නොවේද හරියනම කාලේ ඔව් ඉගිලෙන්න මේක තමයි පුදුම කාලේ අද මේ විදිහට තිබුලාගල අරලගම්විල විජයග්‍රහී ජනරැළිය අතුරු සිදුරු නැතුව එකම ජනගංගාවක් බවට පත් වෙලා තියෙනවා නියත වශයෙන්ම කියන්නම් පුංචිවත් සැකයක් තියාගන්න එපා මේ මොහොතේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයේ ස්ථිරයි කියලා නොබියව කියන්න පුළුවන් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය කාන්තාව විදිහට දේශපාලනය කියන මාතෘකාව ඇතුලේ අපි බොහොම පසුගාමී චරිත විදියට තමයි ජීවත් වුණේ අපි හැමදාම හිතුවේ දේශපාලනය කියන එක පිරිමින්ට විතරක් අයිති මාතෘකාවක් කියලා අවුරුදු 76ක් පුරාවට මව්බිමේ පැලවෙලා තිබ්බ මජර පිලුණු දේශපාලනය ඇතුලේ ගැහැණිය වෙනුවෙන් කතා කරපු ගැහැණියගේ ආරක්ෂාව විශ්වාසය තහවුරු කරපු එක කඳ උරක්වත් තිබ්බේ නෑ. හැබැයි අපේ ඡන්දයේ වටිනාකම ගැහැණුන්ගේ ශක්තිය ගැන දන්න බල කඳවුරුවල මිනිස්සු ඡන්දේ කාලේට විවිධ වෙස්මුණු බැඳගෙන මේ බිමට බැස්සා අදත් බහිනවා. දරුව වෙනුවෙන් ජීවිතේ දිය කරන අහිංසක අම්මලාගේ කඳුළු බලාපොරොත්තු උන්නුන්ගේ වේදිකාවල සිල්ලරට වික්කා. දිඹුලාගල අරලගම්විල වැලි කන්ද වාගේ ප්‍රදේශවල ජීවත් වෙන අහිංසක අම්මලාගේ බලාපොරොත්තු උන්ගේ වේදිකාවල වෙන්දේසි කරා අපේ ඡන්ද ටික මං කොල්ල කෑවා අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය පොඩක් කල්පනා කරලා බලන්න අපේ ඡන්ද ටික අරන් උන් ඉතුරු අවුරුදු පහම සුරසැප විඳිනකොට අපේ දරුවෝ බඩගින්නේ හැඬුවා අපේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න බැරුව අපේ අම්මලා කූල්ලනවා සංඛ්‍යා ලේඛනවල බලපුවාම අපේ රට කියන්නේ සෑම පැය 4කටම වාරයක් සෑම දින 4කටම වාරයක් එක පුජ්‍යලේ සියදිවි නසා ගන්න රටක් එහෙනම් තවත් ඉවසිය යුතුද මේ උදා වෙලා තියෙන්නේ මව්බිමේ නියම නිදහස ලබා ගැනීමේ ඓතිහාසික අවස්ථාවයි විවිධ මඩ අවලාද අපවාද කොච්චර නැගුවත් අපි ඒ සීමාව පහු කරලා ඉවරයි කියලා ඉතාමත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් මේ ජනගහ දැක්කහම තවමත් අඳුරේ අතර මං උණු ඔබේ ඥාතියාට ඔබේ මිතුරාට ඔබේ අසල්වැසියාට නිවැරදි දිශාව පෙන්වන්න අපට ඉතුරු වෙලා තියෙන දවස් 10යි. එහෙනම් මේ තමයි අපේ ජීවිත කාලේ ලැබෙන වටිනාම දින කිහිපය. මේ විමේ ලබාගෙන තියෙන ජයග්‍රහණය මේ වෙනකොටත් අපි ලබාගෙන තියෙන ජයග්‍රහණය වෙන කිසිවෙකුට ලං වෙන්න නොහැකි වෙන විදිහට විජයග්‍රහණයකින් කෙලවර කරගන්නට අපි එකතු වෙමු පාරට බහිමු ගෙන් ගෙට යමු ඇත්ත කියා දෙමු නිවැරදි දිශාවට ඔවුන් රැගෙන යමු ඔව් මාලිමාවේ දොරටු ඔබ වෙනුවෙන් විවෘතයි සහෝදරත්වයේ දෑත ඔබට දිගු කරමින් ශ්‍රී ලංකා මාතෘභූමියේ සැබෑ නිදහස වෙනුවෙන් නව ජන පුනරුදේ වෙනුවෙන් සැප්තැම්බර් 21 උදෙන්ම තමන්ගේ ඡන්ද පොලට ගිහිල්ලා අපේ යුතුකම ඉෂ්ට කරමු කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය තහවුරු කරන්නට ආශිර්වාදයේ රැගෙන වැඩමවව අදාළ මහා සංඝරත්නය නමස්කාර පූර්වකව මේ මොහොතට පිළිගනු ලබනවා. ජාතික ජනබලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් විධායක කමිටු සමාජික සමාජිකාවන් ඉතාමත් ආදරයෙන් යුතුව මේ මොහොතට පිළිගනු ලබනවා. ඒත් එක්කම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ පාර්ශවයන් නියෝජනය කරමින් අද දවසේ වේදිකාවේ අසුන්ගෙන ඉන්න සියලුම සහෝදරයන් සහෝදරියන් සහෝදරත්වයෙන් පිළිගනු ලබනවා. මේ ලබන ජයග්‍රහණයේ බලවේගය
බිමේ ජීවනාලිය හෙට දවසේ නිදහස් නිවහල් රටක් උදා කරන්නට පෙළගැසෙන අද පැමිණ සිටින ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනවා. එසේනම් මගේ පිළිගැනීමේ කතාව මම මේ විදිහට අවසන් කරන්නම්. තරු කැට අයිති අහසට මිස බිමට නොවේ. රෝස උයන් කතරක් මැද තනනු කෙසේ. අර ළඟ ළඟම තේදුන්නක ලකුණු පෙනේ. නාඩා ඉදින් හෙට හරි ලස්සනයි පුතේ. ජාතික ජන බලවේගයට ජය වේවා. නව ජනපති දුන් ලෙස පත්වන අනුරු කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා. ශ්‍රී ලංකා මාතෘභූමියට විජය වේවා. බොහොම ස්තුතියි.